අපි දන්නවා දැන් අපේ රටට අලුත් ජනාධිපති කෙනෙක් පත් වුණා 42%ක ප්‍රතිශතයකින් 50%ක් නෙමෙයි 42%ක ප්‍රතිශතයකින් එතුමා දැන් ජනාධිපති බවට පත් වුණා. ඉතින් අපි ජාතිකවාදී කඳුරක් නියෝජනය කරන පක්ෂයක් හැටියට අපි එතුමාට අත්‍යවශ්‍යම සුභපතනවා, මමත් පුද්ගලිකව සුභපතනවා. ඒ වගේම තමයි රට සංවර්ධනය කරන්නට රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවන්න මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ජනතා හිතවාදී පක්ෂයක් හැටියට අපි එතුමාට සම්පූර්ණයෙන්ම උපරිම සහයෝගය දෙන බව මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂ දෙයක් කියන්න ඕනේ, අත්‍යවශ්‍යම වර්තමාන ජනාධිපතිතුමා බලයට පත් වෙන්නෙම එතුමා කිය ප්‍රධානම දේ තමයි මේ සොරකම සහ දූෂණය පිටු දැකීම කියන එක. එතුමාගේ කටේම තිබ්බේ ඒ දවස්වල ඉඳන් වසර ගාණක් තිස්සේ මේ පාලකයෝ දූෂිතයි, පාලකයෝ පළවා හැරිය යුතුයි කියලා ජනතාවගේ මුල සෝදා හැරියා. ඒ තුළින් ජනතාව තුළ වෛරයක් ඇති කළා, ද්වේෂයක් ඇති කළා. නමුත් ඒ පාලකයෝ විශේෂයෙන්ම රාජපක්ෂලා හොරු කියන එක ඇත්ත වශයෙන්ම ඒක අභියෝගයට ලක් කළේ නැහැ. ඉතින් එතනම ඇත්ත වශයෙන් මම දකිනවා විශාල වරදක්, ඒ අභියෝගයට ලක් කරපු නැති එක ගැන. ඒක නිසා අන්තිමට ඒ වෛරය සහ ද්වේෂය මේ දේශපාලන මැතිවරණයක් ජනාධිපතිවරණයක් උඩුයටු කරන්න උපයෝගී වුණායි කියලා තමයි මම හිතන්නේ. ඉතින් මේ මොනතරම් වෛරයක් ඇති කළාද මේ ජනතාව තුළ අපි දකිනවා. එදා කොහොමද ඒ අතුකෝරාල කියන මන්ත්‍රීවරයා මරා දැම්මේ? ඉතාම අමානුෂික ලෙස ඝාතනය කරලා ඒ මලකඳටත් ගහගා හිටියා පේමන්ට් එකේ. එච්චරට වෛරයක්. ඒ වගේම තමයි අපි දන්නවා වෙල්ගම එමුතුමා මෙය පෙරේදා අන්තරා වුණා, මෙය ගියා. එතුමාටත් ඇත්ත වශයෙන් මේ යන්න හේතුවක් වුණේ එතුමාවත් එදා බොහෝ දුරට මරණයට ලක් කළා. එතුමාගේ එදා තිබ්බ වාසනාව තමයි එකින් බෙරුණේ. ඉතාම දැඩි ලෙස ප්‍රහාරයට ලක් කළා. ඉතින් ඇත්ත වශයෙන්ම ඒ අතින් බලනකොට දැන් අද අලුත් ජනාධිපති කෙනෙක් පත් වෙලා තියෙනවා මේ සොරකම සහ දූෂණය වළක්වන්න. නමුත් මම දකිනවා, අදත් මම දකිනවා සමහර මාධ්‍යවල මේ සොරගම ගැන කියන එක තව තවත් දුරට ජනතාවගේ මොළ සෝදා හරින්න, මේ රටේ තියෙන දූෂණය හොරකම ගැන අනවශ්‍ය ලෙස තව තවත් දුරට ජනතාවගේ සිත් තුළ වෛරය ඇති වෙන විදිහට තමයි සමහර මාධ්‍ය හැසිරෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන් මේක ඉතාම කනගාටුවට කරුණා. මොකද එසේ නොකළ යුතුයි. මොකද දැන් ඒ දූෂණය හොරකම හදන්න නැත්තම් ඒවා සොයන්න, ඒවා නැති කරන්න පුළුවන් ජනාධිපතිවරයෙක් ඇවිල්ලා තියෙන නිසා. ඉතින් ඇත්ත වශයෙන් තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කරන ලද ප්‍රධානම චෝදනාවක් තමයි ඇත්ත වශයෙන් අපි දන්නවා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ උගණ්ඩාවේ ගණ්ඩාවට ගුවන් යානයක් පුරාවලා ඩොලර් යව්වයි කියන එක. ඉතින් එහෙමනම් ඉතින් මං හිතන්නේ දැන් නාමල් රාජපක්ෂ මැතිතුමා ඉතාම පැහැදිලිව අභියෝගයක් කළා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට, පුළුවන් නම් ඒ ඩොලර් ටික ගෙනැල්ලා ඇත්ත වශයෙන්ම රටේ ආර්ථිකය නංවන්න, නැත්නම් ආර්ථික අර්බුදය විසඳන්න. ඒ වගේම තමයි එහෙම කවුරු හරි ඒවා ගෑනලා තියෙනවා නම්, එහෙම යවලා තියෙනවා නම් ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාත්මක කරලා ඔවුන්ව බන්ධනාගාරගත කරලා ඒ ඩොලර්ට ගෙනල්ලා අපේ රටේ ආර්බුදය නැවත වරක් සකසන්න කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් මමත් කියනවා පුද්ගලිකව දැන් ජනාධිපතිතුමාට විදාහක බලය තියෙනවා. එතුමාට පුළුවන් ඒ ගුවන් න්‍යායනේ මොකද්ද කියලා හොයන්න. එතුමාට පුළුවන් කොහෙන්ද මේ ඩොලර් ටික පැටවුවේ කියලා හොයන්න. එතුමාට පුළුවන් ඒ ගුවන් න්‍යායනේ කාර්ය මණ්ඩලය කවුද කියලා බලලා විශේෂ කණ්ඩායමක් පත් කරලා ඒ ඩොලර් ටිකක් නෙමෙයි ඩොලර් විශාල සංඛ්‍යාව ලංකාවට ගෙනල්ලා මම හිතන්නේ අපේ ආර්ථිකයට ඉතාම හොඳ විසඳුමක් ලබා දෙන්න පුළුවන්. ඒකින්ද අපිත් එතුමාට කියනවා කරුණා කරලා ඒ දේශපාලන වේදිකාවේ ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේ කියපු ඒ චෝදනාව දැන් එතුමාට ඉතාම පහසුවෙන් සියලුම රාජ්‍ය නිලධාරීන් සහ සියලුම බුද්ධ්‍යංශ සියලුම සේනා විධායක ලෙස එතුමාට ඒ දේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දැක්කා වර්තමාන ජනාධිපතිතුමා ඒ කාලේ ෆයිල් තොගයක් තියාගෙන කිව්වා මේ දූෂිත නිලධාරීන් නැත්නම් දූෂිත මන්ත්‍රී ඇමතිවරුන්ගේ සොරකම් පිළිබඳව තියෙන ෆයිල් කියලා අපිට මතකයි. දැන් මීට මාස කීපයකට ඉස්සෙල්ලා වෙනවද ඒවත් තාම කළේ නැහැ. ඉතින් මම හිතන්නේ ඒ වලටත් මම හිතන්නේ විශාල ලෙස එතුමාට දැන් බලයක් තියෙනවා. ඒ සොරකම් පවා සොයලා ඒ අවශ්‍ය කරන අයට දඬුවම් දීලා මේ ජනතාවට නැත්තම් දේශප්‍රේමී ජනතාවට ඇත්ත වශයෙන්ම සහනයක් ගෙන ලෙස මේ දූෂ්‍ය සම්පූර්ණයෙන්ම වළක්වන්න.
එවගේම තමයි මේ මෙතෙන්ද මම තව එකක් කියන්න ඕන 2015 2015 යාපාන රජය බලයට ආවෙත් රාජපක්ෂවරු හොරු කියලා අපි දැක්කා ලම්බුගිනි තියනවා කියලා කිව්වා රත්තරන් අස්වැය තියනවා කියලා කිව්වා අර වගේ පිටරටවල මහ විශාල වශයෙන් ඩොලර් තැන්පත් කරලා තියනවායි කිව්වා එහෙම කළා තමයි හොරු හොරු කියලා අර ගොබෙල්ස් නාය වගේ හිටර් කාලේ අපි දකිනවා ඒ ගොබෙල්ස් නාය කියන්නේ එක දෙයක් වරින් වර නොකඩවා කීම තුලින් ඒක බොරුවක් වුණත් නොකඩවා කීම තුලින් ඒක සත්‍යයක් බවට පත් වෙන එක අපි දන්නවා ඒ න්‍යාය ඉතින් ඒ අනුව තමයි 2015 දී බලයට ආවා බලයට ඇවිල්ලා FCID කියලා අලුත් එකක් පත් කළා ඒකෙත් මං හිතන්නේ අනුරකුමා දිසානායක වර්තමාන ජනාධිපතිතුමා ඉතාම විශාල කාර්යභාරයක් කළා මම දැක්කා අල්ලියගහ මන්දිරයේ සුවිශේෂ වූ වෙනම කාර්ය මණ්ඩලයක් පත් කළා තිබ්බ වෙනම ඔෆිස් එකක් තිබ්බා නමුත් 2015 ඉඳන් 2020 වෙනකන් කිසිම හොරෙක් ඇල්ලුවේ නැහැ ඉතින් ඒකත් මං හිතන්නේ අපි ඒකට සමාව දීලා නැත්නම් ඒකත් අපි පැත්තකින් තියලා මේ වෙලාවේ අපි ඉතාම පැහැදිලිව කියා සිටනවා ඒ හොරකම් ටික අල්ලලා ඒ හොරු හිරේ දාලා ඒ හොරකම් කරපු වස්තුව ගෙනල්ලා ජනතාවම හිතන ඡන්දෙ දුන්නේ ඒකටයි කියලා මේ රටේ ආර්ථික අර්බුදය විසඳන්න කියලා. ඉතින් මම හිතනවා මිත්‍රවරුනි මේ අවස්ථාවේදී මේ තියෙන කුමන්ත්‍රණය හැටියට මම හිතනවා මේක ජාතිකවාදී කඳවුර දියාරු කිරීමේ කුමන්ත්‍රණයක් හැටියට තමයි මම මේ දකින්නේ. ඒක ජාත්‍යන්තර වශයෙන් සහ ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් දෙපැත්තෙන්ම ඒ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. මේ තුළ මම ඉතාම වගකීමෙන් යුතුව කියනවා ඇමරිකාව. ඇමරිකාව විශාල භූමිකාවක් මේකේ රඟපානවා. ඒ මොකද උදාහරණයක් හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි ලෝකයේ තියෙන දරුණුම ත්‍රස්තවාදය ඇත්ත වශයෙන්ම විනාශ කළේ. මොකද LTTE කියලා කියන්නේ ලෝකයේ ලිස්ටඩ් ටෙරරිස් ඕර්ගනයිසේෂන්ස් වලින් තියෙන දරුණු මේක. එතකොට ඒක විනාශ කළා. නමුත් අදටත් නේටෝ සංවිධානයකට අදටත් තලේබාන්වරු තලා ගන්න බැරුව ඒගොල්ලෝ අසහනයෙන් ඉන්නවා. මොකද ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය විනාශ කරන්න බැරි වුණා. ඉතින් ඒ වගේම තමයි ඉතින් රටේ ජනතාවගේ යහපත සඳහා තමයි ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා තමාට වෙන පුද්ගලික විනාශය පවා පුද්ගලික අවදානම් පවා නොතකා මේ යුද්ධය දිගටම කරගෙන ගිහිල්ලා මේ යුද්ධය ජයග්‍රහණය කළේ. උදාහරණයක් හැටියට අපි දන්නවා එදා 1987 වඩමාරච්චි මෙහෙයුමේදී එදා ජේ.ආර්. ජයවර්ධන එතකොට මමත් එතකොට හමුදාව හිටියා මම දැක්කා මේ ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුවක එතකොට ජෙනරල් විජේ විමරත්නගේ ඇස්වල තිබ්බ කඳුළු මම දැක්කා මොකද දවස් 3-4යි තිබ්බේ ප්‍රභාකරන්ව අල්ලලා විනාශ කරලා LTTE ත්‍රස්තවාදී විනාශ කරන්න අවසන් කරන්න තිබ්බ දවස් 3-4යි තිබ්බේ නමුත් ඉන්දියාවෙන් ඇවිල්ලා උඩින් පරිප්පු දාලා බය කරලා ජනාධිපතිතුමාව බය කරලා ඒ යුද්ධේ නැවැත්තුවා. එදා ඒ යුද්ධේ නැවැත්තුවේ නැත්තම් අපිට එදා තමයි 1987 දී තමයි මේ ත්‍රස්තවාදී විනාශ කරන්න තිබ්බේ. ඒකද එහෙමනම් ඊට පස්සේ වෙන ඝාතන සියල්ලක්ම අපිට වළක්වන්න තිබ්බා. ඒ වගේම තමයි 2009 මේ ත්‍රස්තවාදී යුද්ධ නිම කරන්න පළමු සති කිහිපයට ඉස්සෙල්ලා එංගලන්තෙන් ආවා ඩේවිඩ් මිලිබෑන්, ප්‍රංශයෙන් ආව බර්නාඩ් කෘෂ්ණ, තව ඇමරිකාවෙනුත් තව කණ්ඩායමක් ඇවිල්ලා අපේ මහින්ද රාජපක්ෂ වකට හිටපු ජනාධිපතිට සම්පූර්ණයෙන්ම බල කළා මේ යුද්ධය නවත්තන්න කියලා. මමත් හමුදාව හිටපු නිසා මමත් හොඳටම දන්නවා අන්තිම පැය වෙනකන් ප්‍රභාකරන්ට ලොකු විශ්වාසයක් තිබ්බා. බටහිර රටවල් ඇවිල්ලා හෙලිකොප්ටරකින් එතුමාව ඔව්ව අල්ලගෙන අරගෙන යයි කියලා, ගලවාගෙන යයි කියලා. නමුත් ඒක බටහිර රටවල් වලට අතුල් පහරක් දීමක් වෙන දෙයක් කරලා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ කිසි දෙයක් ගන්නකට ගන්න නැතුව මගේ ජනතාවගේ යහපත සඳහා ආරක්ෂාව සඳහා කියලා තමයි දිගටම ඒ මෙහෙම කරන ගිහිල්ලා ඒ ත්‍රස්තවාදී නිම කළේ. ඒක නිසා තමයි අත වශයෙන්ම බටහිර රටවල් අපිත් එක තරහ වුණේ. තරහ වෙන පමණ නෙවෙයි, ඉතින් ප්‍රථම අපි දැක්කා කොහොමද ජිනීවාවල අපි නොකළ යුද අපරාධ කළා කියලා ඒ යෝජනාවක් ගේන්න පවා ජෙනීවාවල ඒ බටහිර රටවල් ඇත්ත වශයෙන්ම ඒකට සම්පූර්ණයෙන්ම පියවරල් ගත්තා. එතෙන්දී ඉතාම කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ යහපාලන රජයේ එවකට හිටපු මංගල සමීර විදේශ ඇමතිතුමා තමයි අපි යුද අපරාධ කළා කියලා පිළිගනගෙන ඒ අපේ රණවිරුවන්ව ජාත්‍යන්තර යුද්ධාධිකරණයට ගෙනියන්න තියෙන මාවත සම්පූර්ණයෙන් විවෘත කළේ. ඉතින් එතෙන්දී මම කියන ඉතා පැහැදිලිව කියන්න ඕනේ
අපි යුද අපරාධ කළා කියලා ඒ අභූත චෝදනා අපිට ගෙනාවේ මහින්ද රාජපක්ෂතුමා ඔවුන්ගේ කීම අහන්නේ නැතුව ත්‍රස්තවාදී විනාශ කරපු නිසා. මම මෙතෙන්දි කියන්න ඕනේ පරණගම කියන අතුරුදන් වූවන්ගේ කොමිසමට අනුයුත කළ තිබ්බා ලෝක ප්‍රසිද්ධ යුද අපරාධ විශේෂඥෝ 6 දෙනෙක්. සර් ඩෙස්මන්ඩ් ඩි සිල්වා, සර් ජෙෆ්රි නයිස්, ප්‍රොෆෙසර් මයිකල් ක්‍රේන්, ප්‍රොෆෙසර් මයිකල් නිව්ටන්, මේජර් ජෝන් හෝම්ස්, රොඩ්නි ඩික්සන්. මේ 6 දෙනා මිතා පැහැදිලිව කියලා තිබ්බා අපි කිසිම යුද අපරාධ අපරාධයක් කළේ නැහැ කියලා. ඒ වාර්තා තමාගේ මේසුඩ තියාගෙන තමයි මංගල සමීර මැතිතුමා, එතකොට යහපාන රජයේ සිල් දෙනාම හිටියා, ගිහිල්ලා මේ අපි යුද අපරාධ කළා කියලා පිළිගත්තේ. ඒක නිසා ඒ වගේ දෙයක් කරපු නිසා තමයි ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාට මේ බලයෙන් පහ කරන්න තියෙන කුමන්ත්‍රණය දියත් වුණේ. ඒ නිසා තමයි එදා ගඩාපිට කළා වගේ තව පොඩ්ඩෙන් තව පැය භාගයක් පලක් වුණා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් ඒ විදියටම ජනතාව ලවා ඝාතනය කරන්න තියෙන කුමන්ත්‍රණය දියත් කළේ එහෙමයි. ඉතින් ඒක නිසා එතෙන්දී අපි කියනවා මේ හොරු කියලා කියපු දේවල්, ඒ චෝදනා දේ පුළුවන් ඒවා ඔප්පු කරන්න, ඒ චෝදනා මොනතරම් දුරදිගට ගිහිලා තියෙනවද, ජනතාවගේ සිත් තුළ ද්වේෂයක් වෛරයක් ඇති කරන මොනතරම් ඒක පාදක වෙලා තියෙනවද කියන එක අපිට ඒකෙන්ම වටහා ගන්න පුළුවන්. ඒක තව තවත් දුරට අපි ගින්දර පුළුන් වලට ගින්දර අවුලනවා වගේ තව තවත් දුරට මේ මාධ්‍ය වලින් කරන එක කරුණාකර නවත්තන්න කියලා තමයි අපි කියන්නේ. ඒ තුලින් තවතුරත් දුරට ජනතාවගේ සිත් තුළට ඒ කෝපය ද්වේෂය ඇති කිරීම ඇත්ත වශයෙන්ම ඉතාම දේශද්‍රෝහී ක්‍රියාවක් හැටියට තමයි අදකින්. ඒ වගේම තමයි 2019 මං හිතන්නේ අපේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ආපු හැටි එතුමා කිව්වා, මගේ මම වැඩි හරියක්ම මට ඡන්දය තිබ්බ වැඩි හරියක්ම මේ සිංහල බෞද්ධ ඡන්ද කියලා තමයි එතුමා කිව්වේ. මං හිතන්නේ එදා සිට තමයි මේ සිංහලකමට, බුද්ධාගමට, ඒ වගේම භික්ෂුවට ගහන්න නැත්තම් අපහාස කරන්න ඔවුන්ව ජනතාවගේ පිළිකුලට ලක් කරන්න තියෙන කුමන්ත්‍රණේ දිරු කරේ. ඉතින් ඒකින්දා ඒ හැඟීම නැත්තම් ජාතික හැඟීම කියන එක නැත්තම් අපේ බෞද්ධ නැන් සිංහල බෞද්ධ හැඟීම ඒ තුළින් තියෙන ජාතිකත්වය නැති කරන්න තියෙන කුමන්ත්‍රණේ දියත් උනේ එහෙමයි. ඉතින් ඒ වගේම තමයි අපි දන්නවා දැන් ජාතික ජනබල වේගයේ ජනාධිපති අනුරකුමාර දිසානායක මැතිතුමාගේ මැතිවරණ ප්‍රකාශය මම හිතන්නේ 203 නැත්තම් 230 මන්ද 203 තියෙනවා. ඔවුන් ඉතාම පැහැදිලිව කියලා තියෙනවා 2015 තියෙන ව්‍යවස්ථාව නැවතවරක් ක්‍රියාත්මක කරනවා කියලා. 2015 සම්පාදනය කරපු ව්‍යවස්ථාව. ඉතින් අපි දන්නවා ඒ 2015 සම්පාදනය ක්‍රියා ව්‍යවස්ථාව තමයි ලාල් විජේනායක ව්‍යවස්ථාව. මම හිතන්නේ ඒකට සුමන්දිරනොත් සම්පූර්ණයෙන්ම ඒකට සහය දුන්නා. ඒක මම හිතන හැටියට අපි සම්පූර්ණයෙන්ම එදා ඒකට විරුද්ධව ජාතික බලවේග සියල්ලක්ම ඒකට විරුද්ධ වුණා. ඒක ඉතාම දේශද්‍රෝහී ව්‍යවස්ථාවක් හැටියට තමයි ජාතික මතය ඉන්න සියලු දෙනාම සලකන්නේ. ඉතින් දැන් ඒකේ පිටුපු සමාජිකය තමයි දැන් අද අගමැති වෙලා අගමැතිනිය වෙලා ඉන්න හරණ අමරසූරිය මැතිනිය. එතුමියගේ නිර්දේශය තමයි මේ රට නිරාගමික රටක් විය යුතුයි, සෙකුලර් රටක් විය යුතුයි කියලා ඒ නිර්දේශය තියෙනවා. ඒ නිරාගමික රටක් බවට පත් වෙන්න නම් ඇත්ත වශයෙන් මේ රටේ 9 වෙනි ව්‍යවස්ථාව අවශ්‍ය කරන්න ඕන. මොකද 9 වෙනි ව්‍යවස්ථාවේ තියෙන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීලා බුද්ධාගම පෝෂණය කළ යුතුයි කියලා තියෙන්නේ 9 වෙනි ව්‍යවස්ථාවේ. ඒකින්ද මම හිතන්නේ මාලිමාවට ඡන්දය දුන්න මේ අනුරකුමාර දිසානායක මැතිතුමාට ජනාධිපති වෙන්න ඡන්දය දුන්න කිසිම කෙනෙක් මම හිතන්නේ දැනගෙන හිටියයි කියලා මෙහෙම මේක බලයට ආවට පස්සේ මේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළා අපේ රට නිරාගමික රටක් වෙනවා කියලා මං හිතන්නේ කවුරුත් බොහෝ දුරට මාළමාවට චන්දුන්න සිංහල බෞද්ධය හිතයි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ මිතුරුනි, මේ අපේ 9 වෙනි ව්‍යවස්ථාවට මේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියන බුද්ධාගම පෝෂණය කරනවා කියන එක ආවේ නිකම්ම නෙමෙයි. ඒක අපි ඉතිහාසය තුල ආපු එකක්. මොකද ඉතිහාසයේ සම්ප්‍රදාය තුල තමයි මේ නිකම්ම අදයියේ ඇතුළත් කරපු එකක් නෙමෙයි. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මහාවංශයේ සඳහන් වෙලා තියෙනවා බුදුහාමුදුරුව පිරිනුවන් මංචකේ ඉන්නකොට ශක්‍රදේවේන්ද්‍රයා අමතලා කියනවා ලස්සන ගාථාවක්. ඒක තමයි පටිත්තිස්සති දේවින්ද ලංකාව මම සාසනං තස්මා සපරිවාරන්තං රක්ක ලංකංච සාදුකං කියලා බුදුහාමුදුරුව කියනවා. ඒ කියන්නේ පටිත්තිස්සති දේවින්ද කියන්නේ දෙවියන්ගේ
නායකයා සක්‍රදේවයන්ට කියනවා ප්‍රතිත්‍රිසෙන කියන්නේ ප්‍රතිෂ්ඨාපනය වෙනවා ලංකාව මම සාතන මේ ලංකාවේ තමයි මගේ ශාසනය ප්‍රතිෂ්ඨාපනය වෙන්නේ තස්මා ඒ නිසා සපරිවාරම් පිරිවර සහිතව රක්ක ලංකන්ති සාධකම් මේ ලංකාව රකින්න කියලා සක්‍රදේවයන්ට කියනවා බුදුහාමුදුරුවෝ සක්‍රදේවයෝ ඒක දෙනවා ඒ වක්‍යම දෙනවා උපුල්වන් දෙවියන්ට උපුල්වන් දිව්‍ය වෙනුවෙන් ඒක කරන්නේ සිංහල ජනතාව සිංහල ජනතාවගේ වගකීම තමයි ශාසනය ආරක්ෂා ගන්න ඒක බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය සාක්ෂාත් කිරීමක්. ඒ වගේම අපි දන්නවා අපේ රජවරු අප ඉතිහාසය තුළ යුද්ධ කළේ මේ ශාසනය රැක ගන්න. අපි දන්නවා දුටුගම් රජවරු යුද්ධ කළේ යුද්ධවරුන් යුද්ධයට ගියේ මගේ මේ ව්‍යායාමය රජසප පිණිස නෙමේ බුද්ධ ශාසනයේ චිරස්ථිති උදෙසා තමයි කිව්වේ. ඉතින් එතුමා එළාර සමග යුද්ධ කරලා ජයග්‍රහණය කළාට පස්සේ ඉස්සලාම කළේ රජ මාලිගාවල හදන එක නෙමේ තමගේ ජයකොන්තේ නිදන් කරලා මිරිස වැටිය හැදුවා. ඊට පස්සේ ලෝවා මාපය හැදුවා. ඊට පස්සේ සොළොස් නැලියක් සර්වඟ ධාතුන් නිදන් කරලා රුවන් වෙලිසෑය හැදුවා. ඒ කියන්නේ අපේ රජුහුරු යුද්ධ කළේ මේ බුද්ධාගම බුදු සසුන පෝෂණය කරන්න. වළගම්බා රජුරෝ දාටිය පීටිය දලිහමාර පලියමාර කියන ප්‍රශ්දවරියන්ට තිස්සේ අවුරුදු 17ක් තිස්සේ සටන් කළා යුද්ධ කළා ජය අරගෙන ඉස්සලාම කළේ රජමාලිගන්න දැන් රජ වියන් හදන එක නෙමෙයි එවකට ලෝකේ තිබ්බ විශාලතම ගඩොල් ස්තූපය වන අභයගිරිය හැදුවා. ඒතර බැමිණිටියා සාය වේලාවේ අපේ රහතන් වහන්සේලා 13000ක් සිතුල්පව්වේ අපවත් වෙනකොට නිරාහාරව අපේ මහා හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා කරකොල වළඳමින් ත්‍රිපිටකය ග්‍රන්ථ ආරූඪ කළා. ඉතින් එන්න එහෙම තමයි අපේ ඉතිහාසය. ඒ තුලින් තමයි අපේ ශාසනය ඇත්ත වශයෙන්ම රැක්කේ. එතකොට බුද්ධ ශාසනය රැකෙන්න නම් බුදු සසුන රැකෙන්න නම් මේ රට ඒකීය රටක් වෙන්න ඕන. මේ රට ෆෙඩරල් රටක් විය යුතුනේ. ඉතින් ඒක නිසා තමයි ඒකීයභාවය රකින්නත් අපේ ජනතාව ඇත්ත වශයෙන්ම යුද්ධ කළේ අපේ මුතුන් මිත්‍ර ජීවිතය ඉපදුවේ අපේ රටට ආක්‍රමණ 17ක් ආවා ඉන්දියාවෙන් චෝලයාව පාණ්ඩ්‍යාව කාණිගමාගල එතකොට පසුදොවිඩියන් මේ ආක්‍රමණ 17ම ඇත්ත වශයෙන්ම අපේ මුතුන් මිත්‍ර මේ ඒකීයභාවය රකින්න දිවි පුදලා අපේ රට ආරක්ෂා කළා. ඊට පස්සේ ලන්දේසින් ආවා ඉංග්‍රීසින් ආවා පෘතුගීසින් ආවා ඒකටත් අපේ මුතුන් මිත්‍රෝ සම්පූර්ණයෙන්ම ජීවිතය පුදලා ඒකීයභාවය ආරක්ෂා කළා. ඊට පස්සේ ප්‍රභාකරන් ආවා එතනත් 28000ක් මැරුණා 14000ක් ආබාධිත වුණා. ඒ සියලු දෙම කළේ ඒකීය රටක් ආරක්ෂා කළ ඒකීය රට තුළ තමයි අපේ ශාසනය ආරක්ෂා කරන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා 1815 ගිවිසුමිනුත් ඉංග්‍රීසිනුත් පිළිගත්තා අපේ රටේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතුයි කියලා 1815 ඒ ඊනියා ගිවිසුමෙත් ඒක සඳහන් වෙලා තියෙනවා. ඉතින් 1972 තිබ්බ 78 තිබ්බ ඒක නිසා මේ වගේ ඉතිහාසයේ පුරා මේ ශාසනය ආරක්ෂා කරන එක රජතුමාගේ සහ රජයේ වගකීමක්. ඒ නිසා තමයි මේ නවීන ව්‍යවස්ථාවට ආවේ. ඒක කාටවත් වෙනස් කරන්න බෑ වෙනස් කරන්න අපි දෙන්නෙත් නැහැ. ඒකදී මේ ජාතික කඳවුර හැටියට ඒක අපි ඉතා පැහැදිලිව කියා සිටිනවා. ඉතින් නැවතවරක් අපි ජාතික කඳවුරේ පක්ෂයක් හැටියට අපි අනුර කුමාර දිසානායක මැතිතුමාට සුබ පතනවා. ඉතාම හොඳින් රාජකාරි කරන්න එතුමා වගේම එතුමාට සම්පූර්ණම සහයෝගය දෙනවා. ජනතා හිතවාදී කටයුතු කළ විශේෂයෙන්ම මේ හොරු අල්ලලා හිරේ දාලා සහ හොරු විසින් අල්ලගත්ත ඒ ඩොලර් බියන්ල අතේ ආර්ථික අර්බුදය විසඳන්න. නමුත් අපේ බුද්ධ ශාසනයට රටේ ඒකීය භාවයට යම් කිසි අහිතකර දෙයක් කරන්න ඉදිරිපත් වෙනවා නම් ඒකට අපි නිබයවම ඉදිරිපත් වෙලා ඒක සමස්ත ජනතාව වෙනුවෙන් අපේ රටේ ඒකීයභාවය සහ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න දිවි දුන්න දහස් ගාණක් දසදහස් ගාණක් මුතුන් මිත්‍රෝ වෙනුවෙන් ඒ යුතුකමත් අපි කරනවා කියන එක මේ අවස්ථාවේදී ඉතා පැහැදිලිව කියා සිටිනවා. දැන් ඔබතුමා කියපු ආකාරයකට මේ ඔරුවල්නවා කියවට පහුගිය කාලේ ඇඳුවේ නෑ තමයි. නමුත් සමාජගත වෙලා තියෙන මේ දූෂණයට සම්බන්ධ ගොඩක් පිරිසක් මේ ඔබතුමාලගේ එක ඉන්නවා කියලා. මේ අයට නාම යෝජනා භාරදීමේදී ලබා දීමේදී ඔබතුමාලට ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද? නෑ, නාම යෝජනා බලන විදිහ වෙනම කොමිටියක් තියෙනවා. ඒත් අත වශයෙන් මාර කිව්වාගේ දූෂණය චෝදනා තියන්නේ දැන් මම ඕක ඇහුවා එක්තරා පක්ෂයක එක්කෙනෙක්ගෙන්. මම නම කියන්නේ නෑ. ඔහු කියන්නේ මේ චෝදනා තියන්නේ එල්ල කරන්න මිසක් ඔප්පු කරන්න නෙමෙයි කියලා. ඉතින් මම හිතන්නේ ඒක ඉතාම හාස්‍යජනක කතාවක්. චෝදනා තියනවා නම් ඒවා ඔප්පු කරන්න ඕනේ. එතකොට තමයි මේ චෝදනාව ඇත්ත වශයෙන්ම ඇත්තද නැද්ද කියලා බලන්නේ. ඉතින් නාම යෝජනා දෙනකොට ඒකට වෙනම මණ්ඩලයක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒවා අපි සොයා බලනවා. දැන් බොහෝ අය කියන පරිදි දූෂිතය කියන එක දැන් මිනිස්සු හඳුනාගෙන තියෙනවා නම්
ඇත්ත වශයෙන්ම ඒ අයව නීති ප්‍රකාරව ඒ අයව සනාථ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක හරිම අසාධාරණයි. කෙනෙක්ට දූෂිතයි කියන එක දූෂිතයි කියනවා නම් අනිවාර්යයෙන්ම ඒක නීතිපර ඕන තරම් අධිකරණයේ අද ස්වාධීනයි. ඒ වගේම විශේෂයෙන්ම මේ ආණ්ඩුව යටතේ මේ ජනාධිපති යටතේ එතුමා කියන්නේම කිව්වේම මේ රට මේ වගේ ආර්ථික අර්බුදයට වැටිලා තියෙන්නේ හොරකම් කරපු නිසා කියලා. එහෙමනම් ඒ හොරු අල්ලන එක එතුමාගේ යුතුකමක්. දැන් පසුගියදා දැන් වර්තමාන ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේදී කියපු දෙයක් තමයි මේ ඉන්ධන මිල අඩු කරන්න බැරි විශාල කොමිස් මුදලක් යනවා කියලා. දැන් ඒ කොමිස් මුදල රුපියල් 50ක් වුවා 60ක් වුවා. දැන් ඒ කොමිස් මුදල කාගේ සාක්කුවේද ගිහින් කියලා දැන් වර්තමානයේ රුපියල් 21යි අඩු කරේ. ඒකට තමයි එතුමාට සම්පූර්ණ කාර්යභාරයක් තියෙනවා. මම හිතන්නේ රට දියුණු කරන්න දියුණු කරන හා සමාන්තරව මේ දේවලුත් බලන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒකට දැන් එතුමාට මම දන්නවා හොඳට වියත් අය ඉන්නවා. මම දැකලා තියෙනවා මහාචාර්යවරු, ඒ වගේ මහාචාර්යවරු සහ විවිධ ශේෂ්ඨවල ඉන්න ප්‍රවීණෝ එතුමාට ඉන්නවා. ඉතින් මේකට වෙන වෙනම කමිටු දාලා පුළුවන් තරම් ඉක්මනට, මොකද ජනතාව එතුමාට 142ක් බහුතරයක් හම්බුන්නේ නැහැ. 142ක්ම ජනතාව එතුමාට ඡන්දය දුන්නේ මේ සොරකම් නිසා, මේ සොරකම් නවත්තන්න කියලා. ඉතින් ඔබ කියන වගේ ඔය ප්‍රශ්නෙටත් බලන්න පුළුවන් කාගේ කසාක්කුට ගිහිලා තියෙන කියා. සාක්කුට ගිහිලා තියෙනවා නම් අපිත් ඇත්තවශයෙන්ම සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒවා බලන්න, මොකද අපි ඇත්තවශයෙන්ම ජාතික කඳවුරේ ඉන්න පක්ෂයක් හැටියට බොහෝ වෙලාවට අපි බොහෝ අය මේ සොරකමට දැන් දූෂණයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ ආර්ථික අර්බුදය ඇති වුනේ රාජපක්ෂලා හොරකම් කරායි කියන එකට සම්පූර්ණයෙන් මම එකඟ වෙන්නේ නැහැ. මොකද ඒක ඇති වුනේ ඇත්ත වශයෙන්ම අපි දන්නවා. උදාහරණයකට කියනවා නම් ඕනම රටක් ගෙනියන්න, ඕනම ජනාධිපතිවරයෙක්ට, ඕනම රජයකට, ලංකාව වගේ රටක් ගෙනියන්න නම් අපිට විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ විදේශ විනිමය. ඒ කියන්නේ උදාහරණයකට අපිට තෙල් ගේන්න, ඉන්ධන ගේන්න විදේශ විනිමය අවශ්‍යයි, ගෑස් ගේන්න විදේශ විනිමය අවශ්‍යයි, ඖෂධ ගේන්න විදේශ විනිමය අවශ්‍යයි, මේ රටේ නිෂ්පාදනය කරන්න හැම එකක්ම ගේන්න අපිට ඩොලර් අවශ්‍යයි. එතකොට ඩොලර් අපනයනයට අමතරව ඩොලර් එන ප්‍රධානම ක්‍රම දෙක තමයි සංචාරක ව්‍යාපාරය සහ විදේශ ප්‍රේෂණ. අපිට සංචාරක ව්‍යාපාරයෙන් හම්බුණා වසරකට ඩොලර් බිලියන 4.5, ඩොලර් මිලියන 4500ක් වසරකට හම්බුණා කිසිම ප්‍රශ්නයක් නැතුව. විදේශ ප්‍රේෂණ වලින් හම්බුණා ඩොලර් බිලියන 7ක්, ඒ කියන්නේ ඩොලර් මිලියන 7000ක් හම්බුණා වසරක් පාසා. තව විදේශ ආයෝජන බිලියන 2ක් නැත්නම් 3ක් හම්බුණා. ඔයකින් තමයි ඔය බිලියන 13න් 14න් තමයි සියලුම රජයන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්ධන සහ ගෑස් සහ ඖෂධ කියලා මිනිසුන් හොඳට ජීවත් වුණේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මෙතුමාවට පස්සේ එතුමාගේ කරුමට, රටේ කරුමට, කාගේ කරුමට මම දන්නේ නැහැ, කොරෝනා ආපු නිසා මාස 3කට පස්සේ අවුරුදු 2ක් යනකම් අපිට කිසිම එක ඩොලරයක්වත් හම්බුන්නේ නැහැ. කිසිම නියෝ සංචාරකයෙක් ආවේ නැහැ. සියලුම විදේශී හිටපු ශ්‍රමිකයෝ මෙහාට ආවා. ඒ වගේම තමයි සංචිතයේ තිබ්බ මුදල් මම දැන් ඩොලර් බිලියන 7.5ක් වගේ සියලු මුදල් ගියා එන්නතට. අපි ණය ගෙව්වා, ණය ගත්තේ නැහැ. එහෙමනම් සක්කරය හිටියත් මේ දේ වෙනවා. නමුත් මේක ඇත්ත වශයෙන්ම එතුමාගේ වැරද්දකට මම දකින්නේ මේක ජනතාවට නියම ලෙස ප්‍රේෂණය කළේ නැහැ. අපි යුද්ධයක් දින්නේ මුළු ජනතාවම යුදමය පියවරක තියලා. නමුත් මේ ආර්ථික අර්බුදය විසඳන්න අපි ඒ ආර්ථික අර්බුදය පිළිබඳව ජනතාව දැනුවත් කරපු නැති නිසා තමයි අන්තිමට රාජපක්ෂවරු සහ පාලකයෝ හොරු කියලා මේ ආර්ථික අර්බුදයට හේතුනේ ඒකයි කියලා තමයි ජනතාවගේ මොළ සෝදන්න ඒ කඩා කප්ප කාලෙන්ට හැකි වුණා. දැන් ඔබතුමාගේ 142යි කියලා අනුර කුමාරට. නමුත් පහුගිය කාලේ ඔබතුමන්ලා මාධ්‍ය හමුවේදී කිව්වා මේ 103 කොහොමද 150ක් ඉක්මවන්නේ කියලා. පොඩි අභියෝගයක් තියෙනවා. නමුත් ඔබතුමන්ලාට දැන් තියෙන්නේ 2.5. දැන් ඔබතුමන්ලාට කියන්නේ මේ 2.50 කට්ටිය කියලා. දැන් ඔබතුමන්ලා කොහොමද මේ මේක තමයි තේ ඒක තමයි මම පටන් ගන්නකොට කිව්වේ ඔබතුමාට එච්චර දුරට සාර්ථක වුණා මේ හොරු නැත්තම් මේ දූෂිතයි, මේ හොරු පළවා හැරිය යුතුයි, මේ ආර්ථික අර්බුදයට හේතුනේ මේ රාජපක්ෂවරු සහ හිටපු පාලකයෝ කරපු හොරකම් කියන එක ජනතාවගේ හිත්වලට ගිහිල්ලා ද්වේෂයෙන් සහ වෛරයෙන් දීපු ඡන්දයක් තමයි ඒක. ඉතින් ඒකින්ද 150ක් හම්බුන්නේ නැහැ, 142ක් හම්බුණා. අපි උනත් විශ්වාස කළේ නැහැ කොහොම මේ 103 කොහොමද 104 කොහොමද 140 වෙන්නේ කියලා. නමුත් ඒක වුණා. ඒක වුණේ ඒ නිසා. එහෙමනම් එහෙම ඒ ඡන්දයෙන් ආපු රජයට ජනාධිපතිතුමාට තියෙන ප්‍රධානම කාර්යභාරය තමයි ඒක වළක්වන්න. ඉතින් ඒක නැත්තම් වළක්වන්න නැත්තම් ඒ හොරු අල්ලන්න. ඒක කළේ නැත්තම් අවුරුද්දකින් නැත්තම් දෙයකින් කළේ නැත්තම් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ ජනතාවට බොරු
කියලා මේ ගත්ත පදවියක් හැටියට තමයි එතකොට ඒකෙන් සනාථ වෙන්නේ. ඉතින් දැන් ඔබතුමා කිව්වා වගේ එතුමා ආව බලයට ආවි අර වගේම ජනතාවගේ මොළ සෝදලා අපි දැක්කනේ නැත්තම් අර වගේ පාර්ලිමේන්තු හිටපු අහිංසකම අතුකෝරාල මේ මේ මන්ත්‍රීතුමාව අර විදියට ඝාතනය කරලා දවල්ගේ ද්වේෂයක් නැත්තා. මේ මූ 225ම හොරු වෙල්ගම මේ මැරුණ තමයි මේ මේ මිය ගියා ඊයේ පෙර එදා. නමුත් ඒ මිය යන්න ප්‍රධානම හේතුව තමයි එදා දැඩි ලෙස ප්‍රහාරයට ලක් වුණා. නැත්තම් එතුමාව එදත් මරනවා. ඉතින් ඒ වගේ ද්වේෂයක් ඇති කරා මේ හොරු හොරු කියලා. ඉතින් ඒක තමයි මම මේ කියන්නේ ඉතාම මේ මාධ්‍යවලුත් තාමත් ඒ ද්වේෂය ඇති කරන එක ඉතාම අවාසනන්ත තත්ත්වයක් හැටිය තමයි මම හිතන්නේ. දැන් මේ තත්ත්වය ඔබතුමාටත් බලපානවානේ. දැන් ඔබතුමා කොළඹ දිස්ත්‍රික්කයේ අංක 1. දැන් මේ 2.50 ඉඳලා කොහොමද ඔබතුමා අපව අංක 1 වෙන්නේ? නෑ මේවයි. ඉතින් 328,000 මම ගත්තා. අරගෙන මම කොළඹ පළවෙනි වුණා, ලංකාවේම දෙවෙනි වුණා. මෙවර නාමල් රාජපක්ෂ මහත්මයාගේ පොහොට්ටුවට හම්බුනේ 130,000 පමණයි. නමුත් මම හිතනවා මහමැතිවරණයකදී මේක වෙනස් වෙයි. මොකද මහමැතිවරණයකදී පුද්ගලයාට බොහෝ වෙලාවට ඡන්දය දෙනවා. ඉතින් මම ඔබතුමා දන්නවා කිසිම දූෂණයක් නැති මම අවුරුදු 35ක් නාවික හමුදාවේ හිටියා. අවුරුදු 4ක් සිවිල් රාජ බලකායේ හිටියා. යුද්ධය ජයග්‍රහණය කරපු ජයග්‍රහණ කරලා ජාතිය ප්‍රණාමය ලැබූ 5 දෙනාගෙන් කෙනෙක් මම. ඉතින් ඒ වගේම තමයි මම රටේ ආර්ථිකයට නෙමෙයි රටේ ආරක්ෂාවට, රටේ කලාවට, රටේ සිනමාවට, රටේ සාහිත්‍යයට, රටේ ක්‍රීඩාවට සෑහෙන දායකත්වයක් දරලා තියෙනවා. ඉතින් මං හිතන හැටියට පුද්ගලයෙක් හැටියට අපිට ඡන්දය දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද ජනාධිපතිවරයා මහමැතිවරයා කියන්නේ එකක් නෙමෙයි දෙකක් නිසා. ඔබතුමාගේ වෙනත්ම කාරණාව කහන්නේ තවත් චිත්‍රපටයක් එනවද ඔබතුමා? ඔව් මගේ ගාමිණී චිත්‍රපටය මම හිතන ඔබතුමා දකින්න ඇති. මගේ ඊළඟ චිත්‍රපටය ශ්‍රී සිද්ධා ඒකේ මහ විජයබව ගැන තියෙන චිත්‍රපටය. ඒ චිත්‍රපටය මේ 18 වෙනිදා අද හෙට අද තියෙනවා ඒකේ මීඩියා දර්ශනය. මම හිතන ඔබතුමාටත් ඉන්වයිට් කරලා ඇති. 18 වෙනිදා තමයි ඒකේ ප්‍රීමියර් එක පවත්වන්නේ.